මඩ පොහොර සහ බිත්තර වී හිඟයක් හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව දිස්ත්‍රික්ක කිහිපයක ගොවි ජනතාව පවසනවා මේ ඒ පිළිබඳව සොයාබැලීමක් ගොවිජන ව්‍යාපාර කිහිපයකම මෙවර යලකන්නේ අස්වැත්වීම සඳහා ජලය කලින් මුදා හැර තිබෙනවා ගොවින් පෙන්වා දෙන්නේ එලෙස ජලය මුදා හැරමින් කන්නේ කලින් ආරම්භ කරන ලෙස බලධාරීන් උපදෙස් දුන්නත් ඊට අවශ්‍ය අනිකුත් පහසුකම් සපයා නොමැති බවයි ඇතැම් ප්‍රදේශවල මූලික පොහොර හිඟයක් පවතින අතර තවත් ප්‍රදේශ කිහිපයක මඩ පොහොර ලබා දෙන ප්‍රමාණය සීමා කර තිබෙනවා වැපිරීම සඳහා බීජ වීසෝවා ගැනීමට නොහැකි වීමද ගොවීන් මේ දිනවල මුහුණ දී සිටින තවත් බරපතල ගැටලුවක් මූලික පොහොර මිශ්‍රණය යොදන්න ඕනේ වපුරන කොට ඒතොර ඒක පොහොර ටික තාම නැහැ ඒක රජයේ සූදානම් නැහැ ඒකට දැන් බිත්තර වී ඇත්තේ නැහැ ඒක පාස් වෙලත් නැහැ අනුමත වෙලත් නැහැ අපේ වීවරට ඒ අදාළ දින ගණන් ගිහිල්ලා අපි ඒක සූදානම් කරගෙනත් නැහැ ඒතොර බිත්තර වී ටිකක් නැහැ ඉතින් දෙයි හාමුදුරුවනේ මෙව කාටද කියන්නේ ඈ මොකද්ද මේ සිස්ටම් එක මූලික පොහොර අපට කිලෝ 10යි ලැබෙන්නේ කිලෝ 10 කොහොමද තක්කේට ප්‍රමාණවත් කඩවල වල ලුකු මිල ගණන් වගේ තියෙන බෙහෙත් වර්ග පොහොර වර්ග තියෙනවා ඒවා අපි ගෙනල්ලා ගහනවා අඩුව සම්පූර්ණ කරනවා පොහොර ගන්න ආකාරය කපා දානවා කියන්නේ නැතුව මේ ගෙන පොහොර ප්‍රමාණයෙන් අඩු කරගෙන යනවා වතුර එව්වා අප්‍රේල් පළවෙනිද නරිය පඹගාලේ වැටුණා වගේ වැඩක් කරගෙන ඉතරි මේ කුටි කර්මයට ගෙනල්ලා නැහැ පොහොර ඇවිල්ලා නැහැ තාම වපුරහල් දවස් 24 ට වපුරන් ලුකු මුරු බලන්න වතුර දෙකෙන් පන් ගුවම අහක යනවා මඩ පොහොර කිලෝ 10ක් දෙනවා කියලා කියනවා ඉතින් මඩ පොහොර කිලෝ 10 අරගෙන කුඹුර වටේ තමයි යන්න වෙන්නේ කිලෝ 9ක් විතර තමයි හම්බෙන්නේ අක්රේකට ඒකෙන් මොනම ගොයියෙක් හරි ලංකාවේ සෑහීමකට පත් වෙන කෙනෙක් අපිට පෙන්දාන්න පුළුවන් නම් එහෙම කෙනෙක් ඉන්න විදියක් නැහැ ලංකාවේ රටේ පොහොර හිඟයක් තිබේද වී ගොවිතැන සඳහා රජයෙන් ලබා දෙන සහනාධාර පොහොරවල නම් හිඟයක් නැත අම්පාරේ අවශ්‍යතාවය 100%ක්ම මේ වෙනකොට අපේ ගබඩාවල රැස් කරලා තියෙනවා ඒකෙන් මෙට්‍රික් ටන් 200කට කිට්ටු වෙන ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා මඩ පොහොර නිර්දේශ කරන ලද කරලා තියෙනවා 8436ක් අපේ පොහොර ලේකම් කාර්යාලයේ යලකන්නේ සඳහා ජාතික අවශ්‍යතාවය ලෙස ඒක අපේ ගබඩාවල මේ වෙනකොටත් ගබඩා කරලා තියෙනවා එහෙම පොහොර හිගයක් ඇති බවක් වාර්තා වෙන්නේ නැහැ විශේෂයෙන්ම මේ වෙලාවේ අවශ්‍ය වෙන්නේ මඩ පොහොර නමුත් යූරියා සහ බන්නි පොහොර කියන ප්‍රමාණයන් මේ වෙලාවේ ගබඩාවල යම් ප්‍රමාණයකට අඩුවක් තියෙනවා ගොවින් හැම වෙලාවෙම බලාපොරොත්තු වෙන්නේ මේ වර්ග තුනම එකවර අරන් යන්න. එකවර අරන් යන්න නොවන නිසා අනික් පොහොර වර්ග නැති නිසා ගොවියෝ පොහොර නැහැ නැහැ කියන චෝදනාව එල්ල වෙනවා. මේ අතර අද දිනේත් කොළඹ වරායට පැමිණි නෞකාවකින් පොහොර ඇසුරුම් කිරීම සිදු වුණා. එසේනම් ප්‍රශ්නේ කුමක්ද? රජය මේ වන විට කාබනික පොහොර ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිපත්තිමේ තීරණය මත රසායනික පොහොර සහනාධාරය අඩු කර තිබෙනවා. ක්‍රමානුකූලව මේ කාබනික පොහොර කියන එකට අපි යා යුතුයි. ඒ යාම සඳහා රජය මේ අවුරුද්දේ තීන්දුවක් ගත්ත හැම තෝරාගත් ප්‍රදේශයකම 70%ක් රසායනික පොහොර දෙන අතර 30%ක් කාබනික පොහොර දීලා මේක ක්‍රමක්‍රමයෙන් රසායනික පොහොර අපේ භාවිතය අඩු කරන්න. එහෙමනම් රසායනික පොහොර සහ කාබනික පොහොර යන දෙවර්ගයේම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නොමිලේ ලබා ගන්න පුළුවන්. අපට බිත්තර වී ලබා ගන්න ප්‍රමාණය අපි ගොවින්ට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. බිත්තර වී මේ කන්නට ගන්න ස්ටොක් එකක් තියෙන්න ඕනේ. හැබැයි එහෙම මොකක්වත් නැහැ. රජයට වැඩපිළිලක් නැහැ. කාබනික වගාවට අදාළ කිසිම වැඩපිළිවෙලක් මොකක්වත් නැතුව තමයි ආණ්ඩුව මේ පොහොර කප්පාදු කරන්නේ. මේ වෙනකොට රාජංගනේ වපුරලා ඉවරයි. ගල්ලොයි ව්‍යාපාරේ ලංකාවේ ලොකුම ගොවිජන පදයේ වපුරලා ඉවරයි. නාමල්ලොයි ඉවරයි. කොහොමද දැන් එන 20 සහ 25 වෙනකොට සම්පූර්ණයෙන් වපුරලා ඉවර කරන්න ඕනේ. TSP පොහොර මූලික පොහොර ලැබිලා නැහැ. මා කන්න මේ කාලෙට එනවා වතුර දෙනවා මේ කාලෙට පොහොර ඕනා මේ කාලෙට බිත්තර වී ඕනා කියලා දන්නවා. හැබැයි මේක කළමනාකරණය කරගන්න මේ කිසිම ඇමතිවරෙක් අසමත් වෙලා තියෙනවා. බිත්තර වී සහ පොහොර ප්‍රමාණවත්ව නොලැබීමෙන් පීඩා විඳින ගොවීන් පිළිබඳව